මම මේ ඉන්නේ හෘද රෝග සඳහා සැත්කම් වෙනුවට, එහෙම නැත්නම් එන්ජියෝ ප්ලාස්ටරහා ස්ටෙන්ට් ඇතුල් කරනවා වෙනුවට ලෝකයේ දියුණුම තාක්ෂණයක් හඳුන්වා දෙමින් හෘද රෝග සඳහා ප්‍රතිකාර කරන EECP කියන තාක්ෂණය සඳහා වූ මේ EECP යන්ත්‍රය ඔබට හඳුන්වා දීම සඳහා. මේ යන්ත්‍රයට හෘද රෝගියෙක් සවි කරයින් පස්සේ ඔහුගේ හෘද රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කරනවා පැය 35ක් ඇතුළත. පැය 35ක් කියලා කියන්නේ දවසකට පැය බැගින් දවස් 35කදී මේ රෝගියාව සම්පූර්ණයෙන්ම සුවපත් කරනවා. මේ සුවපත් කිරීම කරන ආකාරය අපි ඕගොල්ලන්ට පියවරෙන් පියවර විස්තර කරන්න සූදානම්. එතකොට මේ රෝගියාව සුවපත් කිරීමේදී තියෙන විශේෂත්වය තමයි මේ රෝගියාට කිසිම දෙයක් බෙහෙතක් හෝ බාහිරින් ඇතුල් කරන යම්කිසි උපකරණයක් හෝ කිසිම දෙයක් මේ රෝගියාට ඇතුල් නොකිරීම. මේ ප්‍රතිකාරය කරන්නේ හරිම අමුතු විදියට. මේ ප්‍රතිකාරයේදී කරන්නේ ඔගොල්ලෝ කවුරුත් අපි දන්නවා ප්‍රෙෂර් බලන්න ගියාම අතර සවි කරනවා කෆ්ලින් එකක්. අන්න ඒ වගේ කෆ්ලින් හතරක් මේ කකුලේ මෙතෙන්ටත් කලවේටත් අනිත් කකුලටත් මේ විදියට සවි කරනවා. තවත් කෆ්ලින් එකක් හයි කරනවා තමාගේ ඉඟවට. හයි කරලා ඉවර වෙලා මේ හෘදයේ ස්පන්දනය මේ විදියට ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් මේ පරිගණකයකට අරගෙන හෘදයට රුධිරය දෙන වෙලාවේදී මේ පාද දෙක ජම් ප්‍රමාණයකින් බ්ලොක් කරලා ඒ රුධිර ධාරාව මේ හෘදේ වටා ගමන් කිරීමට සකස් කරනවා. එතන හෘදයට යන රුධිරයේ වේගය වැඩි වුණාම මේ හෘදේ බ්ලොක් වෙලා තියෙන නාල රුධිර ධමනි, එහෙම නැත්නම් අපි ඒවට කියනවා ආටරිස් කියලා, මේ සියලුම රුධිර ධමනි බ්ලොක් වෙලා තියෙනවා වෙනුවට ඊට සමාන්තරව තව තවත් ආටරිස්, එහෙම නැත්නම් රුධිර ධමනි ඇති වෙලා අර බ්ලොක් වෙලා තිබුණ අවහිර වෙලා තිබුණ රුධිර ධමනිය වෙනුවට අලුතෙන් රුධිර ධමනී ඇති වෙනවා. මේ විදිහට මේක සිද්ධ වෙන්නේ ප්‍රධාන රුධිර ධමනීන් හරහා පමණක් නෙවෙයි. මේක සිදු වෙන්නේ අවහිර වෙලා තියෙන සියලුම කුඩා සියුම් නාලිකා, ඒවට අපි කියනවා මයික්‍රෝවෙසල්ස් කියලා. මේ මයික්‍රෝවෙසල්ස් හරහත් මේ බයිපාස් වීම සිද්ධ වෙනවා. එතකොට මේ රුධිරය ගමන් කිරීම අවහිර වීම නිසා පපුවේ ඇති වෙන වේදනාව සම්පූර්ණයෙන්ම දින 35ක් ඇතුළත මේ යන්ත්‍රය හරහා නවත්වන්න පුළුවන්. මේ යන්ත්‍රය ලෝකයට හඳුන්වා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. 1992 දී මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ලෝකයට හඳුන්වා දීලා ඒ සඳහා කරනු ලැබූ රාශියක් රිසර්චර්ස් හරහා FDA ඇමරිකානු ඩ්‍රග් ඔතොරිටි මෙන්න මේකේ අනුමැතිය ලබාගෙන අද ලෝකයේ ඕනම රටක මේ යන්ත්‍රය භාවිතා කිරීමේ හැකියාව අද ඇති කරලා තියෙනවා. එතන මේ යන්ත්‍රයේ සවි කරයින් පස්සේ මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන ආකාරය අපි තව ටිකකින් ඕගොල්ලන්ට පෙන්වන්නම්. මේ පරිගණකයේ හරහා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන වෙලාවට මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන කෙනාට හැදිලා බලා ගන්න පුළුවන් පැරාමීටර්ස් එහෙම නැත්නම් දත්ත තියෙනවා. මේ උඩින්ම පෙන්වන්නේ මේ රෝගියාගේ තියෙන ECG එක කොයි විදිහකට වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මේ ඊළඟට තියෙන කොටසින් පෙන්නනවා හෘදයට රුධිරය ලැබෙන ප්‍රමාණය අඩු වැඩි වෙන ආකාරය මේ දෙවැනියට තියෙන graph එකකින් පෙන්නනවා. ඒත් එක්කම මේ රෝගියාගේ ඇඟේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය මේ අතට සවි කරන ලද උපකරණයකින් මේක පෙන්눔 කරනවා. ඒත් එක්කම මේ රෝගියාගේ හෘදයේ තියෙන හෘද ස්පන්දනය මේ කොටසින් පෙන්눔 කරනවා. එතන හෘද ස්පන්දනයේ තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා රෝගියෙක්ට ඇවිදින්න කියලා කිව්වා. ඔහු ඇවිදිනකොට හෘද ස්පන්දනය වැඩි වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනකොට හෘදයට රුධිරය වැඩියෙන් ආවට වැඩක් නැහැ. හෘදය ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද හෘද ස්පන්දනය වැඩියෙන් යනවනම් රෝගියාට ඇටැක් එකක් එන අවස්ථාවක් තියෙනවා. මේ යන්ත්‍රය කරන විශේෂත්වය තමයි හෘද ස්පන්දනය අඩුම අගයක තියලා ඉවර වෙලා, ඒ කියන්නේ heart at a rest කියලා කියන එක, හදවත විවේකීව තියලා හදවතට එන රුධිරයේ ප්‍රමාණය වැඩි කරන ක්‍රමයකිනුයි මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හෘද රෝගියාගේ හෘද ස්පන්දනය අඩුම මට්ටමක තිබෙන නිසා හා රුධිරයේ හෘදයට වැඩිපුර ලැබීම නිසා අර collateral එහෙම නැත්නම් අතිරේක රුධිර වාහිනී අලුතෙන් ඇති වෙලා හෘදයේ අවහිර වෙලා තියෙන සියලුම රුධිර නාල නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයකටපත් වෙනවා. මේක හරි පුදුම ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රමය හරහා අද හෘද රෝගීන් සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව ලෝකයට ඇති වෙලා තියෙනවා. අපි මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවොත් මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙන වෙලාවට රෝගියාට කිසිම වේදනාවක් හෝ අපහසුාවක් හෝ නැහැ. මේ කෆ්ලින් තද වෙනවා බුරුල් වෙනවා විතරයි සිදුවෙන්නේ. ඒක නිසා මේක ඉතාමත්ම පහසු ක්‍රියාවලියක් විදිහට තමයි මේ රෝගීන්ට ප්‍රතිකාරය සිදුවන්නේ. අද වෙනකොට මේ ප්‍රතිකාරය ඉන්දියාවේ සියලුම රජයේ රෝහල්වලත් ඊට අමතරව විශ්වවිද්‍යාලවලත් අද මේක උගන්වන විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ වෙන විට ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම වාගේ මේ ප්‍රතිකාර ක්‍රමයට අදාළව ආයතන බිහි වෙලා තියෙනවා. ඒක නිසා අද ඉන්දියාවේ මේක ඉතාමත්ම ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. මේක දියුණු රටවල්වල මේ වෙනකොට ඉතාම ප්‍රචලිත වෙමින් යනවා. මේ ක්‍රමයේදී තියෙන විශේෂම වාසිය තමයි රෝගියෙක් තමන්ගේ පපුවේ වේදනාව වෙන පළවෙනි වෙලාවෙම වෛද්‍යවරයෙක් ළඟට ගියයින් පස්සේ මේ වෛද්‍යවරයා බලනවා මේ රෝගියාට තියෙන්නේ ස්ථායි එන්ජයිනා ස්වභාවයක්ද. ඒ කියන්නේ පපුවේ වේදනාව ස්ථායි, එහෙම නැත්නම් ස්ටේබල් එන්ජයිනා කියලා කියනවා.
එහෙම නැත්නම් අස්ථායි එන්ජයිනා ස්වභාවයක්ද? ඒ කියන්නේ අන්ස්ටේබල් එන්ජයිනා කියලා කියනවා. මේ දෙකෙන් කොයිකද කියලා තෝරගත්තයින් පස්සේ මේ ක්‍රමවේදය හරහා ස්ථායි එන්ජයිනා එහෙම නැත්නම් ස්ටේබල් එන්ජයිනා රෝගීන් සඳහා සම්පූර්ණ සුවය ලබා දෙන්න පුළුවන්. අන්ස්ටේබල් එන්ජයිනා කියන තත්ත්වයට පත් වෙන පස්සේ ඒ කියන්නේ පපුවේ වේදනාව තමා විවේකයෙන් සිටින වෙලාවෙදිත් එන රෝගීන් ගත්තහම ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මනින්ම ඔවුන්ට හෘද සැත්කමක් හෝ ස්ටෙන්ට් එකක් ඇතුල් කළ යුතු වෙනවා. නමුත් එහෙම කළා වුණත් නැවතත් පපුවේ වේදනාව ආවොත් බෙහෙත් වලටත් ඒක අහන්න නැත්නම් කළ හැකි දෙයක් නැතුව යනවා වෛද්‍යවරු. නමුත් මේ ක්‍රමයේදී ස්ටෙන්ට් එකක් ඇතුල් කරපු රෝගියෙකුට වුණත් පළවෙනි පාර දෙවෙනි පාර හෘද සැත්කමකට භාජනය වෙන රෝගියෙකුට වුණත් වෛද්‍ය ප්‍රතිකාර වලින් ඒ කියන්නේ බෙහෙත් දීලා පපුවේ ඇති වෙන වේදනාවට පිළියමක් නැති වෙච්ච වෙලාවකදී මේ EECP ක්‍රමය ඉතාම ප්‍රායෝගිකයි. ඔහුගේ පපුවේ වේදනාව සම්පූර්ණයෙන්ම සමනය කළ හෘදයේ සුවපත් කරන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රමය මුලින්ම ඇමරිකාවේ සොයාගත්තේ වැඩිහිටි රෝගීන්ට ප්‍රතිකාර තවන් දුරටත් කළ නොහැකි රෝගීන්ට ප්‍රතිකාර කරන්න. නමුත් අද වෙනකොට මේ ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ සෑම ආකාරයකම හෘද රෝගීන් සඳහා ප්‍රතිකාරය කිරීමට සුදුසු ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන ආකාරයත් ඔබට පෙන්වන්න සූදානම්. මේ මැෂින් එක ක්‍රියාත්මක කරන ආකාරය, මේ මැෂින් එක ක්‍රියාත්මක වෙද්දී මේ සෑම කෆ්ලින් එකකටම වැකුම් ප්‍රෙෂර් එකක් තමයි ඇප්ලයි වෙන්නේ. ඒකෙන් මේ කෆ්ලින්ස් තද කරනවා, අතාරිනවා, තද කරනවා, අතාරිනවා පමණයි සිද්ධ වෙන්නේ. ඒ තද කරන හැම වාරයකදීම මේ කකුලට එන රුධිර ධාරාව යම් ප්‍රමාණයකින් සීමා වෙලා ඒ රුධිරය නැවත හෘදය වටා ගමන් කිරීමට සකස් කරලා තියෙනවා. එතකොට හෘදය හරහා වැඩිපුර රුධිරය කොයි ප්‍රමාණයෙන්ද වැඩි වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් මේ දෙවැනි කොටස හරහා. ඒත් එක්කම මේ ප්‍රතිකාරය කරන වෙලාවේදී හෘද ස්පන්දනයේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා නම් මේ ECG එක වගේ ඒක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඔක්සිජන් ප්‍රමාණය සඳහන් වෙනවා මෙතන. හෘද ස්පන්දනයේ සඳහන් වෙනවා. ඒක නිසා මේ රෝග මේ විදියට ප්‍රතිකාර කිරීම ඉතාමත්ම ආරක්ෂා සහිත ක්‍රමයක් හැටියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ඊළඟ වෑයම මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම. ශ්‍රී ලංකාවට හඳුන්වා දීලා ශ්‍රී ලංකාවේ දහසක් පීඩාවෙන් විඳින හෘද රෝගීන් තුරන් කිරීමට කටයුතු කිරීම කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ ඕගොල්ලන්ට සතුටක් ගෙනගෙන කාරණයක් වේවි. මේ හඳුන්වා දීම අදට අපි නතර කරන්න සූදානම්.